साधु 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 नमस्कार वा बुदुर्वन ते शमदा बुदुहिमि शरण्यामि नमस्कार वा दम्रुवन ते शमदा सदहम शरण्यामि नमस्कार वेवा संगरुवन ते शमदा महासंग शरण्यामि नमस्कार वेवा तुनुरुवन ते शमदाति शरण शरण्यामि साधु 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 नमो बुद्धाय සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ඉඳලා අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ අනුස්සති භාවනා ගැන. මොනවා ගැනද? අනුස්සති භාවනා ගැන. අනුස්සති කියලා කියන්නේ යම් කුසල් අරමුණක් මෙනෙහි කරමින් සිහිපත් කරමින් දියුණු කරන භාවනා 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒකට අපි දස අනුස්සති භාවනා කියලා කියනවා. භාවනා අරමුණු 10ක්. ඒකේ පළවෙනි භාවනාව තමයි බුද්ධානුස්සති භාවනාව. ඒ කියන්නේ අපි සරණ ගියපු දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රව ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම සම්බුදු ගුණ මෙනෙහි කරමින් කරන භාවනාවට කියනවා බුද්ධානුස්සති භාවනාව කියලා. දෙවෙනි අනුස්සති භාවනාව තමයි ධම්මානුස්සති භාවනාව. දෙවෙනි එක මොකද්ද? ධම්මානුස්සති භාවනාව. ධම්මානුස්සති භාවනාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ආදි කල්යාණං මුලත් සුන්දර වූ මජ්ජේ කල්යාණං මෙදත් සුන්දර වූ පරියෝසාන කල්යාණං අවසානය සුන්දර වූ සාත්තං පැහැදිලි පිරිසිදු අර්ථ සහිත සබ්භ්‍යංජනං පැහැදිලි පිරිසිදු වචන සහිත කේවල පරිපූර්ණං පරිපූර්ණ වූ පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදන්ති මේ පිරිසිදු නිවන් මඟ දේශනා කරන මේ සී සද්ධර්මයේ ගුණ සිහි කරමින් සී සද්ධර්මයේ ගුණ මෙනෙහි කරමින් කරන භාවනාවට කියනවා ධම්මානුස්සති භාවනාව කියලා. තුන්වෙනි අනුස්සති භාවනාව තමයි සංඝානුස්සති භාවනාව. තුන්වෙනි භාවනාව මොකද්ද? සංඝානුස්සති භාවනාව. සංඝානුස්සති භාවනාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ 15 වදාළ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වුණ ප්‍රඥාවෙන් අග්‍රේසර ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ එවගේම ඉරුදි බලලාභී ශ්‍රාවකයන් අතර අග්‍ර වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමුඛ ගණනින් සීමා කළ නොහැකි ගුණයෙන් සීමා කළ නොහැකි අපරිමිත ගුණ දැරූ ඒ අෂ්ටාරි පුද්ගල ශ්‍රාවක සංඝරත්නයේ ගුණ මෙනෙහි කරමි. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහිපත් කරමින් සිද්ධ කරන භාවනාවට කියනවා
සංඝානුස්සති භාවනාව කියලා. තුන්වෙනි භාවනාව මොකද්ද? සංඝානුස්සති භාවනාව. හතරවෙනි භාවනාව තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ අනුස්සති භාවනා අතර සීලානුස්සති භාවනාව. හතරවෙනි එක මොකද්ද? සීලානුස්සති භාවනාව. සීලානුස්සති භාවනාව කියලා කියන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කායික වාචසික සංවරය පිණිස පනවා වදාළ සිල්පද සුරකිමින් රහතන් වහන්සේලා දිවිහිමියෙන් ආරක්ෂා කළ ඒ සිල්පද ඒ රහතන් වහන්සේලා අනුගමනය කරමින් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්තව සී සද්ධර්මයේ කෙරෙහි ධර්ම ගෞරවයකින් යුක්තව ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි සංඝ ගෞරවයකින් යුක්තව ඒ වගේම සීල ගෞරවයෙන් යුක්තව ඒ උතුම් සිල්පද සුරකිමින් ඒ තමන් ආරක්ෂා කරන ඒ සිල්පද ගැන මෙනෙහි කරමින් තමන්ගේ සීලය ආවර්ජනය කරමින් පුරුදු කරන භාවනාවට කියනවා සීලානුස්සති භාවනාව කියලා. ඊළඟ පස්වෙනි අනුස්සති භාවනාව තමයි ඡාගානුස්සති භාවනාව. පස්වෙනි එක මොකද්ද? ඡාගානුස්සති භාවනාව. ඡාගය කියලා කියන්නේ අත්හැරීම. ඡාගය කියලා කියන්නේ පරිත්‍යාගශීලී බව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට ඒ ධර්මයේ තුල පිහිටලා තමන්ගේ ජීවිතයේ තුල අත්හැරීම පුරුදු කරන ශ්‍රාවකයා, පරිත්‍යාගශීලී බව දියුණු කරන ශ්‍රාවකයා, ශ්‍රාවක සංඝරත්නයේ උදෙසා ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව දන්පැන් පුදන ශ්‍රාවකයා, අන් අය කෙරෙහි අනුකම්පා සිතින් උදව් උපකාර කරන පරිත්‍යාගශීලී ශ්‍රාවකයා, ඒ තමන් තුළ තියෙන පරිත්‍යාගශීලී ගුණය, ඡාගී ගුණය ආවර්ජනය කරමින් මෙනෙහි කරමින් සිද්ධ කරන භාවනාවට තමයි ඡාගානුස්සති භාවනාව කියලා කියන්නේ. ඊළඟ අනුස්සති භාවනාව තමයි දේවතානුස්සති භාවනාව. ඊළඟ අනුස්සති භාවනාව මොකද්ද? දේවතානුස්සති භාවනාව. දේවතානුස්සති භාවනාව කියලා කියන්නේ දිව්‍ය ලෝකේ වාසය කරන දෙවියන් ඒ දිව්‍යත්වයේ කරා ගිය ඒ දෙවියන් තුළ පවතින ගුණ මෙනෙහි කරලා, ඒ කියන්නේ තිරුවන් කෙරෙහි පැහැදීම, චිත්ත ප්‍රසාදයේ කියන ශ්‍රද්ධාව, ඒ වගේම සීලය, ඊළඟට දහම් දැනුම, ත්‍යාගී ගුණය, ප්‍රඥාව කියන මෙන්න මේ දෙවියන් දිව්‍යත්වයේ කරා ගිය ඒ දෙවියන් තුළ පවතින මේ පංචසේක බල තමන්ගේ ජීවිතය තුළත් පවතිනවා කියන කාරණය සසඳා බලමින් සිද්ධ කරන භාවනාවට කියනවා දේවතානුස්සති භාවනාව කියලා. ඊළඟ අනුස්සති භාවනාව තමයි උපසමානුස්සති භාවනාව. ඊළඟ භාවනාව මොකද්ද? උපසමානුස්සති භාවනාව. උපසමානුස්සති භාවනාව කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරන ශ්‍රාවකයේ ඒ බුදුරජාණන් වහන්සේව, ශ්‍රී සද්ධර්මය, ශ්‍රාවක සංඝරත්නය සරණ ගිහිල්ලා සිල්පද තුල පිහිටලා මෛත්‍රී කරුණාදී ගුණධර්මයන් පුරුදු කරමින් මේ ධර්ම මාර්ගයේ වඩනකොට එයා තුල කලින් තිබුණ අකුසල් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. උපන් අකුසල් ප්‍රහාණය වෙනවා. ඒ වගේම එයා තුල නූපන් අකුසල් උපදින්නෙත් නැහැ. කෙලෙස් යටපත් වෙනවා, කෙලෙස් සංසිඳෙනවා. ඒ වගේම එයා තුළ කුසල ධර්මයන් උපදින්න පටන් ගන්නවා.
ඒවගේම නූපන් කුසල ධර්මයනුත් උපදින්න පටන් ගන්නවා. එතට මේ ශ්‍රාවකයා ඒ තමන්ගේ යටපත් තුන කෙලෙස් තමන් ප්‍රහාණය කරපු අකුසල් තමන්ගේ සාන්ත සංසිඳුන ස්වභාවය තමන් තුළ කුසලයේ දියුණු වෙන විදිහ කල්පනා කරමින් මෙනෙහි කරමින් වඩන භාවනාවට කියනවා උපසමානුස්සති භාවනාව කියලා. ඊළඟ අනුස්සති භාවනාව තමයි මරණාස්මති භාවනාව. මරණ සතිය. ඊළඟ එක මොකද්ද? මරණ සති භාවනාව. මේ මරණ සති භාවනාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට ඕනෑම මොහොතක නොඑක ආකාරයෙන් මරණය ළඟා වෙන්න පුළුවන්. ජීවිතය අවසන් වෙලා යන්න පුළුවන්. එතකොට මේ මරණය ළඟා වෙන මොහොතේ ජීවිතය අවසන් වෙන මොහොතේ තමන්ගේ චිත්තසංතානයේ අකුසල් පැවතුනොත් තමන්ට අයහපත පිණිස පවතින දුක් පිණිස පවතින අකුසල් පැවතුනොත් ඒක මට යහපත පිණිස පවතින්නේ නැහැ කියලා කල්පනා කරමින් තමන්ගේ මරණය මෙනෙහි කර කර අප්‍රමාදී වෙමින් වීරිය ඇති කර ගනිමින් කුසල් දහම් වැඩීමට කියනවා මරණ සතිය මරණාසති භාවනාව පුරුදු කරනවා කියලා. ඊළඟ නවවෙනි අනුස්සති භාවනාව තමයි තමන්ගේ මේ ශරීරයේ තියෙන සැබෑ ස්වභාවය යථා ස්වභාවය සත්‍ය ආවර්ජිනී කරමින් මෙනෙහි කරමින් පුරුදු කරන අසුභානුස්සති භාවනාව. ඊළඟ භාවනාව මොකද්ද? අසුභානුස්සති භාවනාව. ඒ වගේම මේ හුස්ම රැල්ලේ පවතින වෙනස්කම් මෙනෙහි කරමින් හුස්ම රැල්ල තුලම සිහිය පිහිටවාගෙන සතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරයට සත්ත බොජ්ජංග ධර්මයන් දියුණු වෙන ආකාරයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට ඒ හුස්ම පොදේ සිහිය රඳවමින් කරන භාවනාවට කියනවා ආනාපාන සතිය කියලා. දහවෙනි අනුස්සති භාවනාව තමයි ආනාපාන සති භාවනාව. එතකොට අනුස්සති භාවනා කීයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ අනුදෙන වදාළ අනුස්සති භාවනා 10ක් තියෙනවා. ඒ අනුස්සති භාවනා 10 අපි දැන් කෙටියෙන් මොකද්ද කියලා හඳුනාගත්තා, ඉගෙන ගත්තා. අපි ඉස්සරහට විස්තර වශයෙන් ඒකිනෙක භාවනාවන් ඉගෙන ගනිමින් ඒ වගේ මේ භාවනාවන් පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන කාරණය ඉගෙන ගන්න උත්සාහ කරමු. එතකොට මේ අනුස්සති භාවනා අතර පළවෙනි භාවනාව විදිහට අපි දැනගත්තේ ඉගෙන ගත්තේ බුද්ධානුස්සති භාවනාව. මොකද්ද පළවෙනි භාවනාව? බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ මෙනෙහි කිරීම. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ තුළ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර උපරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියලා මූලික වශයෙන් සම්බුදු ගුණ 9ක් උන්වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කොට වදාලා. ඒ සම්බුදු ගුණවලට අපි කියනවා නව අරහාදී සම්බුදු ගුණ කියලා. මොකද්ද කියන්නේ නව අරහාදී සම්බුදු ගුණ? ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සීහනාද වෙනි සූත්‍ර දේශනාවල දේශනා කළා තියෙනවා භාග්‍යතුන් වහන්සේ සතුව දස බල ඥානයන් ඥාන බල 10ක්
ගුණ බල 10ක් භාග්‍යතුන් වහන්සේ සතුව තිබුණා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේව අපි හඳුන්වනවා දස බල ධාරී වූ තථාගතයන් වහන්සේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුල තවත් පැවතුනා සුවිශේෂී ගුණ සමූහයක්. ඒ ගුණ සමූහයට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නාමය තමයි සිව් විසරද ඥාන කියලා. ඒ කියන්නේ විසරද ඥාන හතරකින් යුක්තව භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියා. එතකොට මේ විදිහට නවාරහාදී බුදු ගුණේ දස බල ඥානේ සිව් විසරද ඥානේ අනන්ත අපරිමිත ගුණ සමූහයකින් යුක්තව තමයි අපි සරණ ගිය දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රෝ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටියේ. භාග්‍යතුන් වහන්සේ මේ උත්තම සම්බුදු ගුණයන් දරා ගැනීම පිණිස අපි දන්නවා සාරාංශය කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ගුණ ධර්මයන් සම්පූර්ණ කළා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් ඒ දස පාරමී ධර්මයන් සමතිස් පෙරුම් ධර්මයන් වශයෙන් ප්‍රගුණ කළා. සාරාංශය කල්ප ලක්ෂයක් තරම් අති දීර්ඝ කාලාන්තරයක් එදා දීපංකර පාදමූලයේ සුමේධ තාපසව නියත විවරණ ලැබූ තැන් පටන් භාග්‍යතුන් වහන්සේගේ සසර ජීවිතයේ පිනෙන් සම්පූර්ණ වෙන්න පටන් ගත්තා. පිනෙන් පරිපූර්ණ වෙන්න පටන් ගත්තා. පාරමී ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙන්න පටන් ගත්තා. ඒ පාරමී ධර්මයන්ගේ අනුහසින් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙද්දීම ඒ පුණ්‍ය තේජස මහා පුරුෂ ලක්ෂණ 32ක් විදිහට භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් දිස්සුණා. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණ 32කින් සමලංකృత පුණ්‍ය දේහයක් දරාගෙන වැඩ හිටපු ඒ වගේම නවාරහාදී සම්බුදු ගුණයන්ගෙන් දස බල ඥානයන්ගෙන් සිව් විසඥානයන්ගෙන් සමන්විතව වැඩ හිටපු දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍ර වූ අග්‍ර දක්ෂිණීය වූ තුන් ලෝකාග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒ කෙරෙහි සිත පහදවා ගන්නවා නම් භාවනාවක් වශයෙන් ජීවිතය තුළ පුරුදු පුහුණු කරනවා නම් එයාගේ ජීවිතය ඉතාම යහපත් ශ්‍රේෂ්ඨ උත්තම ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අග්ගප්පසාද කියන සූත්‍ර දේශනාවක පින්නත් මහණෙනි යාවතා භික්ඛවේ සත්තානං යම් තාක් මේ ලෝකේ සත්වයන් නැද්ද අපදාවා දිපදාවා පාද දෙකේ සත්වයන් පාද නැති සත්වයන් චතුප්පදාවා බහුප්පදාවා සිව්පා සත්වයන් බොහෝපා තියෙන සත්වයන් ඒ වගේම රූපිනෝවා අරූපිනෝවා රූපවත් වූ ඇසට පෙනෙන සත්වයන් අරූපවත් වූ සත්වයන් ඒ වගේම සංඤිනෝවා අසංඤිනෝවා සංඥාව සහිත සත්වයන් සංඥාව නැති සත්වයන් අසංඤී සත්වයන් නේව සංඤී නාසංඤිනෝවා සංඥාව ඇත්තිත් නැති නැත්තිත් නැති සත්වයන් එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කරන විග්‍රහයට සියලුම සත්වයන් අයිති වෙනවා. මිනිස් ලෝකයේ මිනිසුන්, දිව්‍ය ලෝකයේ දෙවියන්, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්, නාග ලෝකයේ නාගයන්, ගාන්ධර්වයන්, යක්ෂයින් මේ සියලු දෙනාම මේ විග්‍රහයට අයිති වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
තේසං සත්තානං ඒ සත්වයන් අතර තථාගතෝ අග්ගමක්ඛායති යදිදං අරහං සම්මා සම්බුද්ධෝ සත්‍ය අවබෝධ කළ නිසා සත්‍යයට පැමිණි නිසා තථාගත නම් වූ වීතරාගී වීතදෝසී වීතමෝහී හදමඩලක් තරාගෙන නිකලෙස් සිතකින් වැඩ සිටි නිසා අරහං ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අර සියලුම සත්‍යයන් අතර තේසං සත්තානං තථාගතෝ අග්ගමක්ඛායති ඒ සියලුම සත්‍යයන් අතර තථාගතයන් වහන්සේ අග්‍රයි කියලා ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ සියලුම සත්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ සීලෙන් අග්‍රයි. ඒ සියලුම සත්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අග්‍රයි. ඒ සියලුම සත්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. ඒ සියලුම සත්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අග්‍රයි. ඒ සියලුම සත්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විමුක්තියෙන් අග්‍රයි. ඒ සියලුම සත්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධේතේ පසන්නා අග්ගේතේ පසන්නා යම් කෙනෙක් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනා නම් ඒ කෙනා පැහැදුනේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ පුරුෂ රත්නය කෙරෙහි. සියලු ලෝක ධාතු අතර සියලු සත්වයන් අතර අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ පුරුෂ රත්නය කෙරෙහි තමයි පැහැදීම ඇති වුනේ. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. ඒ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් සිත පහදවා ගත්තොත් ඒ කෙනාට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විපාක ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේර තේරී ගාථා කියන ඒ රහතන් වහන්සේලාගේ උදාන ඇතුළත් ඒ පොත් වහන්සේගේ සඳහන් වෙනවා. එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා කණ්ඩ සුමන කියන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අතීතේ බුද්ධ ශාසනයකදී මම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා. එතකොට අතීත බුද්ධ ශාසනයකදී ඒ කණ්ඩ සුමන රහතන් වහන්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් සිත පහදවා ගත්තා. ශ්‍රද්ධාව ඇති කරගත්තා. චිත්ත ප්‍රසාදය ඇති කරගත්තා. ඒ ගුණ වශයෙන් හිත පහදවාගෙන එකම එක මලක් පූජා කළා කියනවා. ඒතර පූජා කළේ මොකක්ද? එකම එක මලක්. හැබැයි සිත පහදවා ගත්තේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන. ඒ කන්නසුමන රහතන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන මම පූජා කරපු එකම මලේ පුණ්‍ය විපාකය කොච්චර මහත්ඵල මහානිසංස වුණාද කියන්නේ අවුරුදු 80 කෝටියක් මම දුගතියේ ගියේ නැහැ කියනවා. අවුරුදු 80 කෝටියක් දුගතියේ යන්නේ නැතුව ඒ පිනේ විපාකයක් හැටියට සුගතියේම ඉපදිලා ඇවිත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී ඒ පිනේ ඉතුරු කොටස විපාකයක් විදිහට උතුම් පැවිදි බව ලබාගෙන සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරලා අරහත්ත්වේ සාක්ෂාත් කළා කියනවා. එතකොට ඒ සියල්ලටම මූලික වුණ පින මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම. අන්න අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තා. අග්‍ර වූ
श्रेष्ठ वू प्रतिपाले करा गया इतने में पिन्नतुंटे में उपासक वरुंटे में मोहते पावा में बुद्धरे जाने नुहांसे गने में संबुद्ध गुने आहादी सीत पहेदुनोत ऐतुले महत्पाले महानिसंस पिन रसेना दावसक बुद्धरे जाने नुहांसे गावटे आनंद स्वामी नुहांसे अविल्ला आहनवा स्वामीनी भाग्यतुन नहांसेट कोच्छर दुरकट एहिन्न धर्मे देशना करन्न पुलुवान्द भाग्यतुन नहांसेगे हांड कोच्छर दुरकट एहिन्न पतुरुवान्न पुलुवान्द किले हुआ देंग इहिम आहन्न हेतु अक्ति बुना ये हेतु तमाई देन सामान्य केने कुटनां तमांगी हांड पतुरुवान्न पुलुवान्द याम किसी प्रमाणियाँ सीमा वक्तीनो इतनी निहाते या तमंगी हंड पातुरे वनवाना तावत किन्हीं कुटे अधास प्रकाश क्रीमा करने वाना एक करण्य में शब्द विकास ने यंत्र ऐसरु करेगने ये हर हां तमाई तमंगी हाने इतनी निहाते पैतरे वीम करन नमूद बुद्धरजान नुहान सेटे अर ससरे पुरा रेस्कले अप्रमाण पुण्यानुभावें बुद्धानुभावें ये दितिस महापुरुष लक्षण्यंगे अनुहासिन भाग्यतुन नहांसेट पुलवांकमतिबुना तमन्नहांसे इद्रियत मुन्नतरं पिरिसक्कावत ये सिलुं पिरिसतेहिन धर्मेदेशनाकरण बिंबिसार राजतुमा बुद्रजानन नहांसे मुनगेहिन नहावे එක්ලක්ෂ විසිදාහක බ්‍රාහ්මණ ගුහ ප්‍රතිවර පිරිසක් එක්ක තමන්ගේ රාජධානී හිතපු මැති ඇමතිවරු ගම් ප්‍රධානීන් බ්‍රාහ්මණ ගෘහපතීන් එක්ලක්ෂ විසිදාහක සෙනඟක් පිරිවරාගෙන තමයි බුදුරජාන් වහන්සේ ගාවට පැමිණුනේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ සජීවී කටහඬ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුභාවයේ පුණ්‍යානුභාවයේ දිතිස් මහා පුරිස ලක්ෂණ උපයෝගී කරගෙන ඒ 120000ට මැහෙන්න ධර්මයේ දේශනා කළා 120000ක් කියලා කියන්නේ විශාල පිරිසක් විශාල ප්‍රදේශයක පැතිරිලා ඉන්න විශාල පිරිසක් ඒ 120000ට මැහෙන්න ධර්මයේ දේශනා කළා ඒ එකම ධර්ම දේශනාව අවසන් වෙද්දී ये वाडिविला हितपु आसने दी ये एकलक्ष विशिदाहगें एकलक्ष दहदाहक दिना धर्मावबोध कला सोतापन्न श्रावकेन बाट पत्तुना बिंबिसारत्तुमा समगी इतुरु दस दहस तेरुवन सरनेगी उपासकेन बाट पत्तुना इन मेन में विस्मित है कि आव में बुद्धानुभावे दन आनंद स्वामी नहंस यहुआ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපරිම දුරක් කොච්චර මේ හැකියාව ඔබ වහන්සේට තියෙනවද කොච්චර දුරකට මේ ධර්මය දේශනා කරන්න පුළුවන් හඬ පතරවන්න පුළුවන්ද කියලා ඇහුවා ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නා අප්පමීය ආනන්ද තථාගතාති ආනන්දය තථාගතයන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ හැකියාව असीमितय एक सीमा करन्न बे कियला तुंगतावक्म प्रकाश कला ए वेलावे आनंद स्वामी नहांसे बहुम गौरवें श्रद्धावें इल्ला हिटिया स्वामीनी भाग्यतुन नहांसे मम बहुम कैमति एगन दैनगन्न ए निसा स्वामीनी भाग्यतुन नहांसे एगन देशना करन सेक्वा कियला इल्ला हिटिया ඒ වෙලාවේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔබ අහලා තියෙනවද මේ චූලනිකා සහස්ත්‍රී ලෝක ධාතුව කියන්නේ මොකද්ද කියලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ වචනේ ඇහුවෙත් අදයි කියලා කිව්වා දැන් අපි උනත් පාසල් අධ්‍යාපනයේ ලබද්දි බාහිර පොත්පත් කියවද්දි රූපවාහිනී ගුවන් විදුලි ආදී ඇසුරු කරද්දී කවදාවත්
ඒ වචනේවත් අහලා තිබ්බේ නැහැ ධර්මයෙන් තොරව. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මේ වචනේ ඇහුවෙත් අදයි කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරි විස්මිත හෙළිදරව්වක් කරනවා. ආනන්දය මේ හිරුසඳු දෙදෙනා ගමන් කරමින් ආලෝකේ පතුරන මායිමේ ඒ හිරුසඳු දෙදෙනාගේ ආලෝකේ පෙනෙන මායිමේ ග්‍රහලෝක දහසක් තියෙනවා. ඒ ග්‍රහලෝක දහසේ ග්‍රහවලලු චක්‍රාවාට තවත් දහහක් මේ විශ්සේ පැතිරලා තියෙනවා. අන්න ඒකට තමයි චූලනිකා සහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ. ආනන්දේ මේ විශ්වය කියලා කියන්නේ අනන්ත තැනක් අසීමිත තැනක්. ඒ චූලනිකා සහස්ත්‍රී ලෝක ධාතු තව දහහක් මේ විශ්වය පුරාවට පැතිරලා තියෙනවා. අන්න ඒකට කියනවා ආනන්ද දිවි සහස්ත්‍රී මජ්ක්‍ධිමා සහස්ත්‍රී ලෝක ධාතුව කියලා. ආනන්දේ ඒ දිවි සහස්ත්‍රී මජ්ක්‍ධිමා සහස්ත්‍රී ලෝක ධාතු තවත් දහහක් මේ විශ්වය පුරා පැතිරලා තියෙනවා. ඒකට කියනවා ත්‍රි සහස්ත්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුව කියලා. ආනන්දේ තථාගතයන් වහන්සේට පුළුවන්කම තියෙනවා ඔය ත්‍රි සහස්ත්‍රී ලෝක ධාතුවටමත් එතනින් එහාටත් හඬ පතුරවන්න ධර්මයේ දේශනා කරන්න කියලා ප්‍රකාශ කර සිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ පුදුමයටපත් වුණා, විස්මයටපත් වුණා. ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොමද මේක කරන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය තථාගතයන් වහන්සේ මුලින්ම ඒ ත්‍රි සහස්ත්‍රී ලෝක ධාතුව කරා 이르දිමත් ආලෝක තරංග පතුරවා හරිනවා. එතකොට මේ පිටසක්වල ඉන්න ජීවීන් දෙවියන් බ්‍රහ්මයන් බලනවා මේ ආලෝක ධාරාව කොහෙන්ද ආවේ කියලා. ඒ කෙරෙහි අවධානය යොමු කරනවා. පින්වත් ආනන්දේ දෙවියන් බ්‍රහ්මයන් මේ පිටසක්වල ජීවීන් ඒ ආලෝක ධාරාව කෙරෙහි අවධානය යොමු කරාට පස්සේ තථාගතයන් වහන්සේ සබ්දේ නිකුත් කරලා ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ ඒ දෙවියන් බමුණට ඇහෙනවා. පින්වත් දැන් ධම්සප්පේතුන් සූත්‍රයේ මිනිස් ලෝකේ දේශනා කරද්දී එදා ඉසිපතන මිගදායේදී ඒ ධර්ම දේශනා මිනිස් ලෝකෙ යහගෙන හිටියේ පස් දිනයි. පස්සඟ භික්ෂුන් වහන්සේලා පමණයි. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ මේ විස්මිත අසිරිමත් බුද්ධානුභාවය නිසා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක 23ක දෙවියන් බ්‍රහ්මයන් එදායේ ධම්සප්පේතු සූත්‍ර දේශනාව ධම්මචක්කප්පවර්තනේ ශ්‍රවණය කළා. ඒ දේශනාවේදී 80 කෝටියක් බ්‍රහ්මයන් විතරක් ධර්ම අවබෝධ කළා කියලා සඳහන් වෙනවා. දෙවියන්ගේ ප්‍රමාණය ගණනින් අතික්‍රාන්තයි කියනවා. ගණනින් දක්වන්න බෑ කියනවා. ඒ මේ භාග්‍යතුන් වහන්සේගේ විස්මිත හැකියාව ඔස්සේ බුද්ධානුභාවය ඔස්සේ සිදු කළ ඒ අසිරිමත් දහම්සක කැරකවීම. දැන් ඔන්න මේ විස්මිත බුදුගුණ ඇහෙද්දී මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය ප්‍රකාශ වෙද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ හිත පහදවා ගත්තා. ලාභවතමි, මට පුදුම ලාභයක්. සුලද්ධවතමි, මට පුදුමාකාර ලැබීමක්. මේ තරම් ආනුභාව සම්පන්න, මේ තරම් ආශ්චර්යමත් උත්තම ශාස්ත්‍රඥ වහන්සේ නමක් නේද මම සරණ ගියේ කියලා හිත පහදවා ගත්තා. එතන හිටියා තව ස්වාමීන් වහන්සේ නමක් උදායි කියලා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඉතින් ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ හිත පහදවා ගත්තා කියලා, ඔබ වහන්සේ සතුට වුණා කියලා ඇති ප්‍රයෝජනයක් නැහෙනි, මේ හැකියාව ඔබ වහන්සේට නැහෙනි කිව්වා. මේක තථාගතයන් වහන්සේගේ හැකියාවනි කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා හේවං උදායි, මා හේවං උදායි.
උදා එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. ආනන්දයන් දැන් මේ සිත පහදවා ගත්තේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අග්‍ර සියලු ලෝක ධාතු අතර අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි. මේ වෙලාවේ ආනන්දයන්ගේ හිතේ රැස්සුන ජනිත වුන පුණ්‍යස්කන්ධය කොච්චරද කියනවනම් ආනන්දයන් යලි උපදිනවනම් සසරේ ගමන් කරනවනම් හත් වතාවක් ලෝකේටම රජකම් කරන සක්කිත රජ කෙනෙක් වාට පත් කරන්න මේ පින ප්‍රමාණවත් කිව්වා. රත්න හතකින් සමන්විතව මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්තව මුළු පෘථුවියටම රජකම් කරන සක්කිත රජ කෙනෙක් බවට හත් වතාවක් පත් කරන්න මේ පින ප්‍රමාණවත් කිව්වා. ඒ වගේම ආනන්දයන් යලි උපදිනවා නම් චාතුම් මහරජික දෙව්ලොවට අධිපති වූ තාවතිංස දෙව්ලොවට අධිපති වූ සක්දෙව් පදවිය හත් වතාවක් ලබා දෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වුණ චිත්ත ප්‍රසාදය ප්‍රමාණවත් කියලා, ඒකෙන් ජනිත වුණ පුණ්‍යස්කන්ධය ප්‍රමාණවත් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශනා කළා, නමුත් ඒකක්වත් ආනන්දයන්ට අවශ්‍ය වෙන්නේ. ආනන්දයන් මේ ජීවිතේදීම අනාගතයේ අරහත්ත්වයට පත් වෙලා පිරිනුවන් පානවා කියලා අනාගතය ගැනත් ප්‍රකාශ කළා. ඉතින් බලන්න, මේ දේශනාව තුළින් අපිට ඉතා හොඳින් වටහා ගන්න පුළුවන් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අපි සුළු මොහොතක් නමුත් චිත්ත ප්‍රසාදය දියුණු කරගත්තොත්, අපි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගත්තොත්, ඒ ගුණ දැනගෙන ඒ තුළ අපේ ජීවිතයට බොහෝ කාලයක් යහපත පිණිස පවතින සැපත පිණිස පවතින පුණ්‍ය ධර්මයන් රැස්වෙනවා. ඒ වගේ මේ බුද්ධානුස්සතිය තුළ අපි සිත එකඟ කරද්දී, ඒ බුදුගුණ මානසිකාරයේ නැවත නැවත යෙදෙද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, ඒ කෙනා ඒ බුද්ධානුස්සති අරමුණ තුළම හිත ඍජු කරගන්නවා කියලා. ඒ බුද්ධානුස්සති අරමුණ තුළම සිත ඍජු කරගන්නකොට බුදුරජාණන් දේශනා කළා, ඒ බුදුගුණ මානසිකාරයේ හේතුවෙන්, ඒ බුද්ධාලම්බනයේ හේතුවෙන්, බුද්ධාලම්බනයේ ප්‍රීතිය හේතුවෙන් ඒ කෙනාගේ සිත පිනා යනවා, ප්‍රමුදිත භාවය හට ගන්නවා කියලා. පාමුජ්ජං ජායති කියලා විස්තර කළා. ප්‍රමුදිත බව හට ගන්නවා බුදුගුණ මානසිකාරයෙන්. පාමුජ්ජං සති පීති ජායති. ඒ බුදුගුණ මානසිකාරයේ යෙදෙන කෙනා, බුදුගුණ මානසිකාරයේ වඩන කෙනා ඒ පිනායෑම තුළින් ඊළඟට නිරාමිස සතුටට පත්වෙන කෙනෙක් බවට පත්වෙනවා. එයාගේ සිත ආමිසයෙන් තොරව, ඒ කියන්නේ ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප ගන්ධ සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස කියන මේ පංචකාම අරමුණු වලින් තොරව එයාගේ සිත ප්‍රීතියටපත් වෙනවා, සතුටටපත් වෙනවා, ඊරාමිස ප්‍රීතිය ඇති වෙනවා. පීති මනස්සකායෝ පස්සම්බති. ඒ ඊරාමිස සතුට විඳින කෙනා බුද්ධානුස්සතිය තුළ කය සැහැල්ලු කරගන්නවා, සිත සැහැල්ලු කරගන්නවා. ඒ කියන්නේ ඊරාමිස ප්‍රීතිය තුළ එයාට කායික මානසික සැහැල්ලු උපදිනවා, පස්සද්දී උපදිනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. ඒ කායික මානසික සැහැල්ලුව බව, සැහැල්ලු බව තුළ සැපේ ලබන කෙනා ඊළඟට ඒ කායික මානසික සැහැල්ලුව තුළින්ම සමාධිය උපදවා ගන්නවා. චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා බුදුගුණ මානසිකාරය තුළින්. එතකොට එයාගේ හිත විවිච්ඡේව අකුසලේහි ධම්මේ, අකුසල ධර්මයන්ගින් මිදිලා තරහ, ආසාව, ඊර්ෂ්‍යාව,
ඊට පස්සේ ගුණමකු බව එකට එක කරන්න හිතෙන ස්වභාවය මේ වගේ ලාමක අකුසල් ධර්මයන්ගෙන් එයාගේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා ඒ බුදු ගුණ මානසිකාරය තුළ ඒ වගේම විවිච්ඡේව කාමේහි අර රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාම අරමුණු වලින් ආස්වාදයක් විඳින ස්වභාවයෙන් හිත මිදෙනවා සවිතක්කං සවිචාරං එයා විතක්ක විචාර කරන්නේ එයා මානසිකාර කරන්නේ එයාගේ සිත තුළ පවතින්නේ සම්බුදු ගුණ විතරයි සම්බුදු ගුණ මානසිකාරේ හිත පවතිනවා විවේකජං එතකොට මොකද වෙන්නේ පංච නීවරණයන්ගෙන් සිත බැහැර වෙලා සිතට විවේකය ඇති වෙනවා ප්‍රීති සුඛං ප්‍රීතියත් සැපයත් ඇති වෙනවා පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ඒකේ නම් බුදු ගුණ මානසිකාරය උපකාර කරගෙන සම්බුදු ගුණ මෙනෙහි කරමින් සම්බුදු ගුණ තුලින් ඇති කරගත් ප්‍රමුත්ත භාවය ඊරාමිස ප්‍රීතිය කායික මානසික සැහැල්ලු උපකාර කරගෙන චිත්ත සමාධිය උපදවා ගන්නවා එහෙමනම් මේ බුදු ගුණ මානසිකාරය කියලා කියන්නේ ජීවිතේට පුණ්‍ය ධර්මයන් ගලන කුසල ධර්මයන් ගලන ජීවිතේට සැපය උදා කරන ජීවිතේට යහපත උදා කරන කාරණයක් ඒ වගේම මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ නීවරණ සංසිඳවලා අකුසල ධර්මයන් යටපත් කරලා චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන් කාරණයක් චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන් භාවනාවක් ඒ වගේම මේ බුදු ගුණ භාවනාව කියලා කියන්නේ ඒ බුද්ධානුස්සතිය තුළ ඇති කරගන්න චිත්ත සමාධිය ඇසුරු කරගෙන විදර්ශනා වැඩිමින් ධර්මාවබෝධය කරා යන්න පුළුවන් භාවනාවක් ඒ නිසා අපි මේ බුද්ධානුස්සතිය විස්තර වශයෙන් ඉගෙන ගනිමින් ඒ බුද්ධානුස්සතිය ජීවිතේ නිරන්තරයෙන්ම පුරුදු කරන පිරිසක් බවට පත් වෙනොත් අපිට ඒ උතුම් ආනිසංස කරා යන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ පිණිස අපි එදිනෙදා ජීවිතයේ තුල ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ තේරුම් ගනිමින් ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ කෙරෙහි සිත පහදවා ගනිමින් අපේ ජීවිතේ පාත්තන්න ඕනේ මේ පිණිස අපිට ගොඩාක් උපකාර වෙන සූත්‍ර දේශනාවක් තමයි ධම්මචේතිය සූත්‍රය මොකද සූත්‍රය ධම්මචේතිය සූත්‍රය ඒ ධම්මචේතිය සූත්‍රයේදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් වන්දනාමාන කරලා භාග්‍යතුන් වහන්සේගේ පාද සිඹිමින් පාද අතගාමින් ගෞරව කරන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේට සැලකිලි සම්මාන දක්වන්න පටන් ගත්තා. ඒ කොසල් රාජ්‍යකන රජතුමා භාග්‍යතුන් වහන්සේ ගාව වැතිරිලා භාග්‍යතුන් වහන්සේගේ පාද සිඹිමින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඒලායි භාග්‍යතුන් වහන්සේ ඇහුවා පින්නත් රජතුමනි මේ තරම් පරම ගෞරවයක් මේ තරම් පරම සත්කාරයක් තථාගතයන් වහන්සේට ඔබ දක්වන්නේ ඇයි කියලා ඇහුවා ඒලායි කුසල් රජතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස භාග්‍යතුන් වහන්සේ ගැන මට තියෙනවා ධර්මානුකූල වැටහීමක් හරි වැදගත් වචනයක් පින්නත්නි ධර්මයේ සඳහන් වෙන්නේ ධම්මන්වය කියලා ධර්මානුකූල වැටහීම මොකද්ද ධර්මානුකූල වැටහීම ඒ කියන්නේ ගුණ වශයෙන් ඇති කරගත්තු චිත්ත ප්‍රසාදය ඊට පස්සේ කොසල් රජතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙනවා මේ අන්‍යාගමික ශ්‍රමණවරු ඉන්නවා
අන්‍යාගමික තාපසවරු ඉන්නවා. ඒ අය බ්‍රහ්මචාරී ජීවිතේ ගත කරනවා. හැබැයි කාලේ සීමාවක් කරලා. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන කුසල රත්තුමා සමහරු අවුරුදු 5ක් සමහරු අවුරුදු 10ක් සමහරු අවුරුදු 20ක් සමහරු අවුරුදු 40ක් මේ වගේ කාලයේ සීමා කළ බ්‍රහ්මචාරීව වාසය කරනවා. හැබැයි ඒ අය ඒ කාලය අවසන් වුණාට පස්සේ නැවත හිස්සෝදලා නාලා වටිනා සලුපිලි ඇඳිමින් මිහිරි ආහාර පාන අනුභව කරමින් අඹදරුවන් සමග ඒ කාමයන් පරිහරණය කරමින් වාසය කරනවා මම දැකලා තියෙනවා කියනවා. එතකොට ඒ අය කාලයක් සීමා කරලා තමයි බ්‍රහ්මචාරී ජීවිතය ගත කළේ. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් කුලපුත්‍රයන් පැවිදි වෙනවා. රජවරු පැවිදි වෙනවා. සිතුවරු පැවිදි වෙනවා. බ්‍රාහ්මණ ගෘහපතිවරු පැවිදි වෙනවා. මේ අය පැවිදි වෙලා මේ කළු කෙස් තියෙන තරුණ වයසේ ඒ කාමයන් අත්හැරලා පැවිදි වෙලා ජීවිත පරිත්‍යාගයෙන් මුළු ජීවිතේ පුරාවට දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ ගාව ගෞතම බුද්ධ ශාසනය තුළ බ්‍රහ්මචාරී සිල් පුරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවට මට හිතෙනවා ඒකාන්තයෙන්ම මේ ස්වාමීන් වහන්සේලා මේ බුද්ධ ශාසනය තුළ හරයටපත් වෙලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගෙනයි මේ වැඩේ ඉන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඒ තුළින් ධර්මානුකූල වැටහීමක් ඇති කරගත්තා. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ සී සද්ධර්මයේ සාක්කාතයි. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ වගේම මම දැකලා තියෙනවා මේ රජවරුත් එක්ක වාදී වාද කරනවා. සිටුවරුත් එක්ක වාදී වාද කරනවා. ගෘහපතිවරුත් එක්ක වාදී වාද කරනවා. දෙමාපියෝ දරුවොත් එක්ක වාදී වාද කරනවා. දරුවෝ දෙමාපියොත් එක්ක වාදී වාද කරනවා. නෑදෑයෝ නෑදෑයොත් එක්ක වාදී වාද කරනවා. අසල්වැසියොත් එක්ක වාදී වාද කරනවා. ඒ වුණාට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගාව පැවිදි වුණ මේ සිය ගණනක් වූ මේ දහස් ගණනක් වූ මේ පින්වත් ස්වාමීන් වහන්සේලා කිසිම වාදී වාදයක් නොකර එකිනෙකා දිහා ප්‍රිය ඇසින් බලමින් සතුටින් සමගියෙන් ධර්ම මාර්ගයේ හැසිරෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට මට හිතෙනවා මේ ස්වාමීන් වහන්සේලා විශේෂ අවබෝධයක් ලැබලා මේ බුද්ධ ශාසනයේ හරයටපත් වෙලා වැඩේ ඉන්නේ ඒකාන්තිම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. සී සද්ධර්මයේ ස්වාක්කාතයි. ආරි මහා සංඝරත්නය සුපටිපන්නයි කියලා. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගාව සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. වඩු කාර්මිකයෝ දෙන්නේ පුරාණ ඉසිදත්ත කියලා. මේ දෙන්නට රැකියාව දුන්නේ මම. ඒ දෙන්නට වැටුප් දුන්නේ මම. ඒ දෙන්නට අවශ්‍ය කරන හැම සැප පහසුකමක්ම දුන්නේ මම. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක්තරා දවසක මම මේ දෙන්නගේ හැසිරීම පරීක්ෂා කරන්න තැනක සැඟවිලා හිටියා. එතකොට මේ දෙන්න සවස් රාත්‍රියේ බොහෝ කාලයක් ගත වෙනකන් ධර්ම කතාවේදීලා ධර්ම සාකච්ඡා කරලා නිදාගන්න කලින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දිසාවට හිස තබලා
මම ඉන්න දිසාවට පා දෙක දාලා නිදාගත්තා කියනවා. ස්වාමීනි මම මේ බත්වැටු දෙද්දි රැකියාව දීලා තියෙද්දි සියලු වරප්‍රසාද දෙද්දි ඒ විදිහේ ගෞරවයක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි දක්වන්නත් මං කෙරෙහි නොදක්වන්නත් හේතුව ස්වාමීනි මං අවබෝධ කරගත්තා. ඒ අය මේ බුද්ධ ශාසනය තුළ විශේෂ අවබෝධයක් ලැබලා ඇති. ඒ කාන්තිම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ධර්මයේ ස්වාක්කාතයි. ආරි මහා සංඝරත්නේ සුපටිපන්නයි කියලා මම ධර්මානුකූල වැටහීමක් ඇති කරගත්තා කියනවා. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් ගමකට වැඩිනකොට යම් ප්‍රදේශයකට වඩිනකොට ඒ ප්‍රදේශයේ ඉන්න ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයන් ගෘහපතිවරුන් රජවරුන් ඒ අය කල්පනා කරනවා අපි ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් එක්ක වාදයක් කරමු. අපි මේ ප්‍රශ්නේ අහමු ඒකට මේ පිළිතුර දුන්නොත් මේ විදිහට ප්‍රශ්නේ අහමු. මේ විදිහට සාකච්ඡා වෙලා සංවිධානය වෙලා භාග්‍යතුන් වහන්සේත් එක්ක වාදිවාද කරන්න එනවා. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අය භාග්‍යතුන් වහන්සේ ගාවට ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ දහම් කතාවක් දේශනා කරනවා. ඒ ධර්මයේ තුල සමාදම් කරවනවා. ඒ ධර්මයේ තුල සතුටු කරවනවා. ඒ ධර්මයේ තුල මඟ පෙන්වීම කරනවා. එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අය භාග්‍යතුන් වහන්සේත් එක්ක වාදයක් කරන්නේ නැහැ. ප්‍රශ්න අහන්නෙත් නැහැ. ඒ අය භාග්‍යතුන් වහන්සේගේ සමීපේ උතුම් පැවිදි බව ඉල්ලා සිටිනවා. උතුම් උපසම්පදාව ඉල්ලා සිටිනවා. ඒ පැවිදි බව උපසම්පදා බව ලබලා සීලය දියුණු කරලා සමාධිය දියුණු කරලා ප්‍රඥාව දියුණු කරලා සුළු කලකින් නිකෙලෙස් රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ ඒ අය ප්‍රකාශ කරනවා ඉස්සර අපි රහත් නොවී සිටියේදී රහතන් වහන්සේලා විදිහට පෙනී හිටියා. අවබෝධ නොවී සිටියේදී අවබෝධ වෙච්ච අය විදිහට පෙනී හිටියා. හැබැයි භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පිළිසරණ ලැබලා සීල සමාධි ප්‍රඥා දියුණු කරපු නිසා අපි දැන් සැබෑම බ්‍රාහ්මණයක්. අපි දැන් සැබෑම රහතන් වහන්සේලා කියලා ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විස්මිත දමනය මේ විස්මිත පරිවර්තනය දකින මම ධර්මානුකූල වැටහීමක් ඇති කරගත්තා. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ වදාළ සී සද්ධර්මයේ ස්වාක්කාතයි. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට මම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත්ත නිසායි භාග්‍යතුන් වහන්සේට මේ තරම් ගෞරවයක් මේ තරම් සැලකිල්ලක් දක්වන්නේ කියලා ප්‍රකාශ කළා. ඒතර බලන්න පින්නත් මේ කොසල් රජතුමා තමන් දැකපු තමන් අහපු තමන්ගේ අත්දැකීම් තුළ බුදුරජාණන් වහන්සේට පැහැදුනා. සී සද්ධර්මයට පැහැදුනා. ශ්‍රාවක සංඝරත්නයට පැහැදුනා. භාග්‍යතුන් දේශනා කරන පින්නත් මහණි මේ සූත්‍රේ කටපාඩම් කරගන්න. මේ සූත්‍රේ මතක තියාගන්න. මේ දේශනාව ඔබට ධර්ම මාර්ගයට ගොඩාක් උපකාරයි කියලා. එහෙමනම් පින්නතුනි අපිත් ඒ විදිහට හුරු වෙන්න ඕනේ. මේ බොහෝ තරුණ පිරිසක් ධර්මයේ හැසිරෙනකොට බොහෝ පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලැබලා ගුණධර්ම පුරනකොට භාග්‍යතුන් වහන්සේ උදෙසා වන්දනමාන සිද්ධ වෙනකොට භාග්‍යතුන් වහන්සේ උදෙසා මහා පූජාවන් සිද්ධ වෙනකොට ඒ ඔස්සේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ දකින්න භාග්‍යතුන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඒකාන්තම භාග්‍යතුන් වහන්සේ අග්‍ර දක්ෂිණෙයයි. භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකාග්‍රයි. භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති ගුණය, අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය අදට ජීවමානයි කියලා අපිට
දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීම අපි තුළ පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් උපද්දවා ගන්න පුළුවන්ක මුදා කරලා දෙනවා. ඒ විදිහට චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න කෙනාට බොහොම පහසුවෙන් උදුගෙන මානසිකාරයේ යෙදෙමින් භාවනාවක් විදිහට බුද්ධානුස්සතිය වඩලා චිත්ත සමාධිය ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි තවදුරටත් බුද්ධානුස්සතිය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කර ගන්න ආකාරය ඊළඟ වැඩසටහනේදී කතා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.